අනිවාර්යෙන්ම මැරෙන ප්‍රමාණය අඩු කරගත හැකි සාධක තියෙනවා අපිට. මොකක්ද අපි දැන් කරන්න ඕනේ? ඔව් පැහැදිලිවම අපි කියන්නේ දැන් මේක හෙට දවසට අපි ක්‍රමවේදයක් හදනවට වඩා වැඩගත් අපි තව මාසකින් මොකද්ද කරන්න කියන ක්‍රමවේදය හදන එක තමයි අපි හැම මොහොතෙම කියන්නේ අපි දැන්වත් විද්‍යාත්මක ආවේක්ෂණ ක්‍රියාවලියක් රට තුල ආරම්භ කරමු අපි දැන් උදාහරණයකට කියන්නේ අපිට තාම දන්නේ නැහැ මොනරාගල දිස්ත්‍රික්කයේ රෝගේ පැතිරෙන්නේ කොහොමද මොනරාගල දිස්ත්‍රික්කයේ කොයි ප්‍රභේදයේද තියෙන්නේ කොයි ප්‍රභේද කොයි අනුපාත වලින්ද තියෙන්නේ මොන විදියේ ප්‍රවණතාවයක්ද තියෙන්නේ මොන විදියේ ප්‍රක්ෂේපණයක්ද මේකේ කරන්න ඕන අපි දන්නේ නැහැ ගාල්ල දිස්ත්‍රික්කයේ මේක කොහොමද තියෙන්නේ අපි දන්නේ නැහැ හම්බන්තොට මේක කොහොමද තියෙන්නේ දැන් මේවා විද්‍යාත්මකව හොයා ගැනීම අමාරු නෑ මේක කෙනෙකුට හිතන්න පුළුවන් මේක අවශ්‍ය නැහැ කියලා එතන තමයි ප්‍රශ්නේ මේක අවශ්‍යයි මේක අවශ්‍ය වෙන්නේ අද දවසේ අපිට කරන්න දෙන්නේ ඉන්ජෙක්ෂන් ටික ගහගෙන ගහගෙන ගියාම හෙට මේක පාලනය කරනවා කියලා හිතාගෙන හිටියට එහෙම වෙන්නේ නැහෙනේ. ඒකට අපි බලන්න ඕනේ තව මාසකින් මේක කොතෙන්ටද යන්නේ. ඊළඟ මාසේ මේක කොතෙන්ටද යන්නේ. රෝගීන් තව කොච්චර ප්‍රමාණයක් ඇති වෙනවද? දැන් එහෙම පුරෝකථනය කරන්න වසංගතයක් පුළුවන්. මේ පුරෝකථන 100%ක් සත්‍ය වෙන්නේ නැහැ. හැබැයි පුරෝකථන සත්‍ය නොකර ගැනීම සඳහා පුරෝකථන අවශ්‍යයි. දැන් උදාහරණයකට අපි වොෂින්ටන් විශ්වවිද්‍යාලය තමයි ලංකාව පිළිබඳව ඉස්සල්ලාම පුරෝකථනයක් කළේ. ඒ පුරෝකථනයේ කෙනෙකුට කියတဲ့ හැක 20,000ක් මරණා ගුවත් ඕකෝ තාම නැහැ කිව්වා. නමුත් මේ පුරෝකථනය අපි වළක්වා ගැනීමට යම් කිසි විදියකට ඒගොල්ලෝ මේ පුරෝකථනය කරපු එක දායක වුණා. සමහරට අපි සංචරණ සීමා පනවන එකක් නැහැ, දිස්ත්‍රික් සංචරණ සීමා පනවන එකක් නැහැ. සමහරට අපේ හැසිරීම අර අවුරුද්දේදී හැසිරුණා වගේ වෙන්න පුළුවන්. එතකොට අර පුරෝකථනය කරන්නේ මේ මොහොතේ තියෙන තත්ත්වයත් එක්ක. එතකොට මේ මොහොතේ තියෙන තත්ත්වයත් එක්ක පුරෝකථනය කරලා විද්‍යාත්මකව යමක් රටට ප්‍රකාශ කරාම මිනිස්සු ඒකට අනුව හැසිරෙනවා. දේශපාලඥයෝ ඒකට අනුව හැසිරෙනවා. ඊට පස්සේ ප්‍රතිපත්ති තීරණ ඒකට අනුව හැසිරෙනවා. ඒතර දැන් මේ ටික ඔක්කොම කරන්න නම් සෞඛ්‍ය සේවාවෙන් දෙන්න ඕනේ මෙන්න පුරෝකථනය. මෙන්න ඉදිරියට රෝගේ හැසිරීම. දැන් අපි හැමෝම මේ අඳුරේ යතපත ගන්න. අපි කියනවා ඩෙල්ටා එකක් හොයාගන්නවා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට යන නිදර්ශකයකින්. අපි ඒකෙන් කියනවා ඔන්න ඩෙල්ටා හම්බුණා. හැබැයි අපි පරීක්ෂණ කරපු නැති හින්දා එච්චර කල් ඩෙල්ටා හම්බුන්නේ නැහැ කියන එක එතන කියවෙන්නේ. එතකොට අර මම කියපු මීනින්ග්ෆුල් ඩේටා කියන එකට අපිට එන්න බෑ. අපි එන්නේ අපිට තියෙන ඒවායින් තීරණ ගන්න. ඒ කියන්නේ රවි කුමදේශ මහත්මයා දැන් ඔය අපේ ජනාධිපතිතුමා මේ වෙලාවේ මතක් කරන්නේ මට මතක් වෙන නිසා දැන් අර උදාහරණයක් විදිහට 101 ගණක් එතුමා පටල ගත්තනේ. ඇත්තටම බලනකොට ජනාධිපතිතුමාගේ ඒ කියන්නේ ප්‍රතිපත්ති සම්පාදකීන්ගේ මෙතන වැරද්දක් නැහැ. එතකොට මෙතන වැරද්දක් තියෙනවා කියලා පෙනෙන්නේ මේ ක්‍රමෝපායන් ඩියක් කරන මේ සම්බන්ධයෙන් කටයුතු කරන්නට ඕනෑ පාර්ශව නිහඬව සිටීම වගේ පිළිවෙතක් නේ. ඒක අපි කිව්වට කමක් නැහැ මේ වෙලාවේ මේ අපි ජාතික මෙහෙවර වැඩසටහන. පැහැදිලිවම අපි දැන් අපි මේක විවේචනාත්මකව දකින්නේ තෝමාය මේක මේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ හරි සෞඛ්‍ය අමාත්‍යාංශයේ හරි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉන්න සීරම හරි වැඩක් කරන්නේ නැහැ කියන අර්ථයෙන් නෙවෙයි. හැබැයි වැඩක් කරපු කට්ටිය gedere giya අවස්ථාවක් අපි දැක්කනේ. අපි නම් වශයෙන් සඳහන් කළ යුතු නැහැ එවැනි අවස්ථාවක් තිබුණානේ. මෙහෙමයි ඔවුන් විශාල වශයෙන් මහන්සි වෙන නිලධාරීන් ඉන්නවා, දිවාරය මහන්සි වෙන නිලධාරීන් ඉන්නවා. නමුත් අර නැවත කියන්නේ මේ මහන්සි විද්‍යාත්මක වෙන්න එපැයි. සහ ඔවුන් මේ මහන්සි වෙන්නේ දැන් කෙනෙකුට කියන්න පුළුවන් මහන්සි වෙනවනේ ඒ නිසා මොකුත් කියන්න එපා කියලා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේ මහන්සිය සඳහා තමයි ලංකාවේ සෞඛ්‍ය සේවාව අපි නඩත්තු කරන්නේ. මම හැම වෙලාවෙම කියනවා වගවීම කියන කාරණාව වෛද්‍ය පරිපාලකයෙකුට විශේෂඥ වෛද්‍යවරයෙකුට තියෙන්න ඕනේ. එතකොට ඔහුට පඩියක් ගෙවනවා, උට දීමනා ගෙවනවා, ඔහු නඩත්තු කරනවා රටක් විදියට බදු මුදලෙන් අපි මේ සියල්ල කරන්නේ ඔහුගෙන් පෙරලා යමක් බලාපොරොත්තු වෙන. එතකොට ඔහු නිකම්ම හිටියාම අද වෙනකොට කිසි ප්‍රශ්නයක් නැහැ. අර ඔබ කියනවා වගේ වැඩ කරන්න ගිහිල්ලා වැරදුනොත් ඔහු කුමන්ත්‍රණකාරයෙක් වෙනවා, ඌ එළියට යනවා, හෙට මෙහෙට අදිනවා, මාරු කරනවා, රටේ විලිලැජ්ජාවට පත් කරනවා. හැබැයි දැන් අපි මේ වැඩ කරමු නිලධාරියා ගැන අපි දන්නේ අපි කතා කරන්නේ. හැබැයි ඒ වගේ නිලධාරීන් තව ඉන්නවා 25ක් විතර. ඒ අය ගැන අපි කතා කරන්නේ නැහැ. ඒ අය වැඩ නොකර ඉඳීම නිසා රටට, ජාතියට, සෞඛ්‍ය සේවාවට වෙච්ච දේ ගැන අපි කතා කරන්නේ නැහැ. තොර මෙන්න මේක තමයි සෞඛ්‍ය සේවාවේ අද තියෙන අර්බුදය. මම කියන්නේ වැඩ කරන නිලධාරීන් වැඩත් කරනවා, ඔව් බැනුනුත් අහනවා, ඔවුන් සාන මාරුත් ලබනවා, ඔවුන් කුමන්ත්‍රණකාරියොත් වෙනවා. හැබැයි ඒහා සමාන පඩි ලැබෙන දැන් අද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ට වඩා පඩි ලැබෙන විශේෂඥ වෛද්‍යවරු ඉන්නවා. නිකම්ම ඉන්න කට්ටියක් ඉන්නවා. හරිද? ඒතොර වසංගත රෝගාංශයේ අර මාරු කරපු වසංගත රෝග විශේෂඥ වෛද්‍යවරයාට වඩා වැඩ නොකරන ඔව් දිවාරය මහන්සි වෙච්ච කෙනෙක්. වැඩ නොකරන කණ්ඩායම් ගණනාවක් ඉන්නවා. හැබැයි රවි කුමදේශ මහත්මයා වේලාවදී අපි ඒක ඉතාමත්ම මේ වගවීමෙන් වගකීමෙන් ඔබත් ප්‍රකාශ කරන්නට ඕනේ. දත්ත සාධක සහිතව මෙන්න මෙහෙමයි සිද්ධ වෙන්නේ කියලා වගකීමෙන් ප්‍රකාශ කරනවා. මම වගකීමෙන් මේක ප්‍රකාශ කරන්නේ මොමය මෙහෙමයි. අපි කියන්නේ
රටේ ජනාධිපතිතුමාට මේ වෙලාවේ දිනපතා වාර්තාවක් යනවාද සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ජනාධිපතිතුමා ගන්න තීරණය අපිට අදාළ නැහැ ඒක ජනාධිපතිතුමාගේ තීරණයක් ඒක රජයේ තීරණයක් හැබැයි රටේ ජනාධිපතිතුමාට දිනපතා වාර්තාවක් යන්න ඕනේ මේ රෝගේ ලැබෙන සුමානි කොහොමද වෙන්නේ මේ රෝගේ ඊළඟ සුමානි කොහොමද වෙන්නේ මේ රෝගයෙන් කොච්චර මරණ සංඛ්‍යාවක් ඇති වෙන්න පුළුවන්ද මේ මරණ වළක්වා ගන්න මොකද්ද අපි යෝජනා කරන විද්‍යාත්මක ක්‍රමවේද එතකොටනේ තීන්දුව ගන්න පුළුවන් මේක ගත්ත තාක්ෂණික තීරණේ ගත්ත ක්‍රමවේදය අපි කොහොමද ඒකට දත්ත එකතු කරන්නේ දැන් මෙහෙම තමයි ලෝකේ බොහෝ ජනාධිපතිවරු තීරණ ගන්න. ඒක ජනාධිපතිවරුන්ට නෙමෙයි දැන් සමහර රටවල් වල තියෙනවා පොඩි තාක්ෂණික ඇප් එකක් ඒක ගහලා බලුවාම අපිට උනත් රටේ මහ ජනතාවට උනත් හොයාගන්න පුළුවන් අද මරණ කීයද අද ප්‍රවණතාවය මොකද්ද ඊළඟ දවසේ පුරෝකථනය මොකද්ද හෙට මොකක් වෙන්න පුළුවන්ද අපි කාලගුණයේ වගේ දේවල් පුරෝකථනය කරනවානේ රටේ හරි මේ රටේම කරනවානේ එතකොට අපේ රටට අපි එහෙම දත්ත නිර්මාණය කරන්න නැති ප්‍රශ්නයක් තියෙනවා එතකොට අපි කියන්නේ මේ වැඩේ කරන්න ඕනෑතරම් පිරිස ශ්‍රම බලකායක් නඩත්තු කරනවා සෞඛ්‍ය සේවාව 150,000ක් විතර කාර්ය මණ්ඩලයේ ඉන්නවා විශේෂඥ වෛද්‍යවරු 1000ක් විතර ඉන්නවා වෛද්‍ය පරිපාලකයෝ 1000කට ආසන්න සංඛ්‍යාවක් ඉන්නවා ඉතින් මේ අය ඔක්කොම වැඩ කරනවාද කියන ප්‍රශ්නය අපිට ප්‍රශ්න කරන්න වෙනවා ඒ නිසා ඒ අය ඔක්කොම තමන්ගේ කාර්ය කරනවා නම් අද වෙනකොට මේ ගනු ලබන තීරණ විද්‍යාත්මකව ගත හැකි ඉතින් අපි දිගින් දිගටම ඉල්ලන්නේ මේක විවේචනයක් විදියට නෙවෙයි අපි වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තිකයෝ විදිහට අපිට තේරෙනවා අපෙන් ගන්න ඕනේ වැඩේ ගන්නෙ නැහැ අපි කැමති අහඹු පරීක්ෂණ ක්‍රියාවලියක් පටන් අරගෙන දිස්ත්‍රික්ක 25 ම අපේ මිනිස්සු එහෙට මෙහෙට යවලා ඒ පරීක්ෂණ ක්‍රියාවලියන් අරගෙන ඒ පරීක්ෂණ ටික කරලා ඒ පරීක්ෂණෙන් යම් කිසි ක්‍රමවේදයකට ප්‍රභේද පරීක්ෂණ වලට යවලා ප්‍රභේද කොහොමද පැතිරෙන්නේ මේ ප්‍රභේදය කොහොමද තියෙන්නේ ප්‍රවණතාවය කොහොමද මේවා කරන්න අපි ආසයි අපි බලාගෙන ඉන්නොත් අපි අවසාන වශයෙන් වැරදිකාරෝනේ දැන් අපි කියනවා නම් රටේ විද්‍යාත්මක ආවේක්ෂණ ක්‍රියාවලියක් සිද්ධ වෙන්නේ නැහැ කියලා. ඒකට විද්‍යාත්මක දත්ත සපයන ගන්න නම් අපි. එතකොට අපිත් අපේ වැඩේ කරලා නැහැ. දැන් රවි කුමාර